මරය නිදහස් කර ගන්න නොලබන සහ ශ්‍රී ලංකා රේගෝ විසින් රාජසන්තක කරන ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතුස ආයතනය මගින් සහන මිලට ජනතාවට අලෙවි කිරීමේ වැඩපිළිවෙල අකස් කරලා තිබෙනවා අඳුලගුණ වාදන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දුන්නා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ජලය මිශ්‍රිත තෙල් පවිත්‍ර කරන පවිත්‍රාගාරයකට ජලය ගැලීම නිසා යටවුණු ප්‍රදේශයේ ජලය සමග තෙල් පැතිරීමක් සිද්ධ වුණා මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ බලශක්ති අමාත්‍යවරයා විදිහට මම කමිටු දෙකක් පත් කරා පළවෙනි කමිටුවෙන් මේ සිදුවීමට සැබෑම බලපාපු හේතු මොනවද නිලධාරීන්ගේ යම් අතපසු වීමක් නොසලකිල්ලක් සිදුවලා තියෙනවද මෙවැනි දෙයක් යලි සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා දේ සොයා බලා මට වාර්තා කරන්න ඊට අමතරව අපි හෙට සිටම බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ ජනතාවට මේ තෙල් පැතිරීම නිසා සිදුවුණු හානිය ගණනය කරලා ඒ අයට ෂණිකව වන්දි ලබා දීමට කටයුතු කරන්න වර්තමානයේ නව තාක්ෂණික දියුණුව ඒ වගේම පරිසරය පිළිබඳ ජනතාව සංවේදී නොවීම නිසා කැලෑලි කිරීම අනාදී නිසා සිදුවන පරිසර හානි සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වීමට අධ්‍යයන පරිසර අධිකාරියට හැකියාවක් නැති බවත් නිරීක්ෂණය වුණා මේ නිසා ජාතික පාරිසරික පනතට සංශෝධන 42ක් ගෙන ඒමට පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කරපු සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුණා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මන්තිරු 4කින් අනුමත ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමේදී අනවසරව පදිංචිව සිටින පවුල් සහ අනුපවුල් ඇතුළු පවුල් 1100ක් සඳහා විකල්ප නිවාස ලබා දීම සඳහා කොළොන්නාව හේනමුල්ලේ මාලිගාවත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන මහල් නිවාස වලින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළා. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.